සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අදත් රූ සිනමා ප්ලස් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වුණු PTSER කියන IMDb දර්ශකයේ 7.9 එක අගයක් ලබාගත් ටැමිල් මූවී එක. ඉතින් මේක නම් ඔයාලා බලන්නම ඕන මූවී එකක්. කතාව ගැන කිව්වොත් කේන්දරයේ තියෙන දෙයක් නිසා කේන්දර විශ්වාස කරන පවුලක උපදින PTSER කෙනෙක් වෙන වේල් කියන කෙනා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් වේල්ව ගෙදරින් කිසිම රණ්ඩුවකට යන්න නොදී රණ්ඩුවක් දැක්කම ඈතින්නම් බලන්න කියලා පොඩි කාලේ ඉඳන් උගන්නලා තමයි වේල්ගේ අම්මයි තාත්තයි වේල්ව හදන්නේ. ඉතින් මේක නිසා වේල්ව හැමෝම දකින්නේ බයිගුල්ලෙක් විදියට. ඉතින් මෙහෙම බයිගුල්ලෙක් වගේ ඉන්න වේල් එයාගේ අසල්වාසී ළමයෙක් වුණ නන්දනීව අතවරයට ලක් කරලා වේල්ගේ ඉස්කෝලේ සභාපති මරලා දාන සීන් එකත් එක්ක වේල් වෙනස් වෙලා මේ මැරුණු නන්දනී වෙනුවෙන් යුක්තිය ඉල්ලලා මේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙන සභාපතිට විරුද්ධව දාන නඩු තීන්දුවක් වටා තමයි මේ ෆිල්ම් එක ගෙතෙන්නේ. ඉතින් වේල්ට පුළුවන් වෙයිද සභාපතිට දඬුවම් කරන්න? සල්ලි මුදල් බලයේ යොදවලා සභාපති මේ නඩුවෙන් ගැලවෙයිද? මේ දේවල් දැනගන්න ඕනේ නම් වීඩියෝ එක අවසන් වෙනකල් රැඳිලා ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා. එහෙමනම් ෆිල්ම් එක පැත්තට යන්න කලින් ඔයා තවමත් රූ සිනමා ප්ලස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. උඩ තියෙන කාඩ් එකෙන් පළහැදින description එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා අපේ පරණ මූවීස් බලන්න. හරි. එහෙමනම් අපි යමු කතාව පැත්තට. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්නනවා වැස්ස වෙලාවක ගෑනු ළමෙක් අඬන බිත්තියක දෙයක් ලියනවා. මෙයා මේ බිත්තිය ලියන්නේ ඇයි? මෙයා ඇතුලේ කිසිම කෙනෙක් මේව ගැන හොයන්නේ බලන්නේ නැත්තේ. අපි මැරුණොත් විතරද මේක ඉවර වෙන්නේ කියලා තමයි මෙයා ලියන්නේ. ඊළඟට අපිට පෙන්නනවා එක දවසක උදෑසනක එක ඉස්කෝලේක වෙන සිද්ධියක්. ඉතින් මෙතනදී මේ ඉස්කෝලේ කාර්ය මණ්ඩලයේ හැමෝම එකතු වෙලා ප්‍රින්සිපල්ට කියනවා මේ අවුරුද්දේ මේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය කැන්සල් කරන්න. අපිට මේ ළමයින්ගේ ඉගෙනීම වැදගත්. ගිය අවුරුද්දේත් ළමයින්ගේ ප්‍රතිඵල අඩුයි කියලා. ඒත් ඉස්කෝලේ ළමයි කැමති නැහැ ක්‍රීඩා උත්සවේ නැති කරලා දානවට. ඊළඟට අපිට පෙන්නනවා ළමයි පන්තිවල ඉගෙන ගන්න ගමන් ඉඳෙද්දි අනවුන්ස්මන්ට් එකක් දෙනවා විභාගේ ළඟ නිසා මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සවේ තියන්නේ නැහැ කියලා. මේක අහලා ළමයි ටිකක් කලබල වෙනවා. ඉතින් මේ වෙලාවේදී ළමයි කීප දෙනෙක් ටොයිලට් එකට යන්න ඕනේ කියලා පන්තියෙන් එළියට එනවා. ඉතින් මේක දකින්න ගුරුවරු මේ ළමයින්ගේ පස්සෙන් ගිහින් ළමයිව අල්ලගත්තම දකිනවා ළමයි හැමෝගෙම ළඟ හුණු කූරක් තියෙනවා. ඉතින් මෙතනදී එක ගුරුවරයෙක් මේව මොකටද ගෙනාවේ? උඹලා මොකද කරන්න හදන්නේ කියලා අහද්දි මේ ළමයි කියනවා අපි බිත්තිය ලියන්න ආවේ. මේ බිත්තිය අපි ලියන දේවල් හැබෑ වෙනවා කියලා. එතකොට තමයි අපිට පෙන්නන්නේ මැජික් වෝල් එක කියලා ගහපු බිත්තියක් ගැන. ඉතින් මේ පාසලේ ඉන්න ළමයින්ගේ විශ්වාසයක් තියෙනවා මේ බිත්තිය ළමයි ලියන දේවල් ඉෂ්ට වෙනවා කියලා. අර මුලින් සීන් එකේ පෙන්නපු ගෑනු ළමයාත් අර දේ ලිව්වේ මේ බිත්තියම තමයි. ඉතින් මේ බිත්තිය ගැන ගුරුවරු දන්නෙත් මේ වෙලාවෙම තමයි. ඉතින් මෙතනදී මේකේ ලියලා තියෙන ඒවා දැකලා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මේක ලියපුවා ඉෂ්ට වුණාද කියලා ළමයින්ගෙන් අහද්දි මෙතන ඉන්න මාමුත් කියන සර් කියනවා පිස්සුද සර් මේ ළමයි කියන ඒවා විශ්වාස කරන්නේ ඉන්නකෝ මම මේක බොරු කියලා ඔප්පු කරන්නම් කියලා. ළමයින්ගෙන් අහනවා ඔයාලා මොනවද ලියන්න ආවේ කියලා. එතකොට එක ළමයෙක් කියනවා මේ පාර ක්‍රීඩා උත්සවය අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා ලියන්න ආවේ කියලා. එතකොට මේ සර් කියනවා එහෙනම් මේක බිත්තියේ ලියන්න. ඒක සිද්ධ වුණොත් මට ඔයාලා සර් කියන එක නවත්තලා අඩේ මාර්මුතු කියලා නම කියලා කතා කරන්න කියලා. ඉතින් මේක අහලා එක ළමෙක් මේක බිත්තියේ ලියද්දි තව ළමෙක් කියනවා අපි මේක ගිහින් PTSER-ට කියමු කියලා. මේ PTSER-ගේ නම තමයි වේල් කියන්නේ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා මේ වේල්ස් ක්‍රීඩා උත්සවයේ නවත්තපු එක ගැන අහන්න ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට යද්දි එතන ළමයි වගේක් මේ වේල්ස් ගැන ප්‍රින්සිපල්ට පැමිණිලි කරලා තියෙනවා. මේ වේල්ස් ඉස්කෝලේ උගන්නන වානති මිස් එයාගේ පෙම්වතිය කියලා. ගෑනු ළමයින්ට විතරක් වානති මිස් එක කතා කරාට කමක් නැහැ. පිරිමි ළමයින්ට වැඩි කතාවට යන්න එපා කියලා කිව්වා කියලා. ඉතින් මෙතනදී ප්‍රින්සිපල් සර් වේල්ගෙන් මේක ඇහුවම වේල් ප්‍රින්සිපල්ට කියනවා මේ ළමයා බොරු කියන්නේ. ඔයා බොරු නම් වානති මිස්ගෙන් අහලා බලන්න කියලා. එතකොටම මෙතනට වානති මිස් එනවා. ඉතින් මේ වානති මිස් කියන්නේ හරිම ලස්සන තරුණ ගුරුවරියක්. ඉතින් මේ වෙලාවේදී වේල් කතාව වෙන පැත්තකට හරවලා ප්‍රින්සිපල්ගෙන් අහනවා ක්‍රීඩා උත්සවයේ තියෙනවද නැද්ද කියලා මට හරියටම කියන්න සර් කියලා. එතකොට ප්‍රින්සිපල් කියනවා ස්ටාෆ් එකේ අනිත් අය ඒක කාලේ කන වැඩක් කියලා හිතනවා කියලා. මේක අහලා වේල් දුකින් කියනවා මොකක්ද සර් කාලේ කාදමීම? පැය 8ක්ම පන්තිය වාඩි වෙලා ඉඳලා PT පීරියඩ් එක වෙනකල් උනන්දුයෙන් බලාගෙන ඉන්න ළමයින්ගේ ඇස්වල සතුට සර් දැකලා තියෙනවද? මුළු සතියෙම උගන්වන්න තියෙන දේ ඒ පීරියඩ් එකෙන් කවර් කරන්න පුළුවන්ද සර් කියලා. අවුරුද්ද පුරාවට ගැන්නුවේ නැති පාඩම් ක්‍රීඩා උත්සවයේ දවසේ තියන් ඉඳලා කියලා දෙන්නද යන්නේ සර්? මම දැන් කියන්නම් සර් මගේ PT පීරියඩ් එක මම කාටවත් දෙන්නේ නැහැ. මොකද ක්‍රීඩාවෙන් විනයක් ලැබෙනවා. වල්වරූල් කිව්වේ එහෙමයි සර් කියලා. මේක වෙන කෙනෙක් අවලංගු කරා නම් මට දුකක් නැහැ. ඒත් වොලිබෝල් ක්‍රීඩකයෙක් වෙන ඔයාම මෙහෙම කිව්ව එක තමයි මට හුඟක් හිතට අමාරු කියලා කියනවා. ඉතින් මේක අහලා වේල්ගේ කතාවට රැවටෙන ප්‍රින්සිපල් සර් වේල් සර්ට කියනවා මේ පාර ක්‍රීඩා උත්සවයේ තියෙනවමයි කියලා. ඉතින් මේක අහුණු ළමයි හුඟක් සතුටු වෙනවා. ඊළඟට සින්දුවකින් අපිට පෙන්නනවා ළමයි මේකට සතුටු වෙනවා වගේම බිත්තියේ ලියපු දේ ඇත්ත වන නිසා ළමයි මාර්ස් මුත්තු සර්ට අඩෝ මාරි මුත්තු කියලා කතා කර කර විහිළු කරනවා. ඒ වගේම ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේ ජයටම සිද්ධ වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා වේල්ස ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉඳෙද්දි අම්මා වේල්ට කවලා එයාට කෝල් එකක් එන නිසා වේල්ගේ
බෙල්ගේ නංගිට කෑම පිඟාන දීලා කවන්න කියලා ෆෝන් එක උස්සගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී බෙල්ගේ අම්මට කෝල් කරන පූජකයෙක් කියනවා එක හඳහනක්වත් ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට බෙල්ගේ අම්මා එකක්වත්ම ගැලපෙන්නේ නැද්ද කියලා ඇහුවම මේ පූජකයා කියනවා අම්මා ඔයාගේ පුතාගේ කේන්දරේ විශේෂ එකක් කියලා මතකයි නේද කියලා. ඉතින් එතකොට තමයි බෙල්ගේ අම්මට මතක් වෙන්නේ පූජකයා කිව්වා කියලා. බෙල්ගේ හඳහනේ දෝෂයක් තියෙන නිසා කසාද බඳිනකල් කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙන්න එපා කිව්වා කියලා. එහෙම නැත්තම් එයාව ගමේ තියන්න නැතිව යවන්න. එහෙම කළේ නැත්තම් ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් කියලා. මේක නිසා තමයි වේල්ගේ අම්මා වේල්ව ඉක්මනට කසාද බඳින්න හදන්නේ. ඊළඟට සාමිට කතා කරලා ෆෝන් එක තියලා වේල්ගේ අම්මා පිටිපස්සේ හැරෙද්දි වේල් කේක් එකකුත් තරම් කාගෙද්ද අම්මා උපන්දිනේ කියාගෙන අම්මා දිහාවට එනවා. එතකොට කෑ ගහන්න එපා කියලා වේල්ගෙන් කේක් එක ගන්න අම්මා වේල්ට කියනවා ඕකෝක ගෙනාව ඔයාගේ තාත්තා. මමත් ඔය ප්‍රශ්නේ තාත්තගෙන් ඇහුවම මයික් ටයිසන්ගේ උපන්දිනේ දන්නේ නැද්ද කියලා අහලා මාත් එක්ක රණ්ඩුනා කියලා කියනවා. එතකොට අපිට පේනවා වේල්ගේ තාත්තා මයික් ටයිසන්ගේ ලොකු ෆෑන් කෙනෙක් වගේම මයික් ටයිසන්ගේ ෆොටෝස් ගොඩක් බිත්තිය එල්ලගෙන තියෙනවා කියලා. මේ වෙලාවේ වේල්ගේ තාත්තා මයික් ටයිසන්ට වොයිස් එකක් දාන ගමන් ඉඳෙද්දි වේල් එක ගැන අම්මගෙන් ඇහුවම අම්මා වේල්ට කියනවා කවුරු හරි ඔයාගේ තාත්තට ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදලා දීලා. මෙයා හැමදාම දිගට හරහට මයික් ටයිසන්ගේ account එකට මැසේජ්, වීඩියෝ, ෆොටෝ, වොයිස් යවනවා කියලා. ඊළඟට වේල් ගෙදරින් පිටත් වෙලා ඉස්කෝලේට යන්න හදද්දි වේල්ගේ අසල්වාසියෙක් එයාගේ දුව වෙන නන්දිනීව කොලෙජ් එකට දාගෙන යන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මේකට වේල් කැමති වුණාම නන්දිනී කියන ගෑනු ළමයා මෙතෙන්ට ඇවිල්ලා වේල්ගේ බයික් එක දැකලා එයාගේ තාත්තට කියනවා මේක ගියොත් නම් පරක්කු වෙයි. අද මට වැදගත් විභාගයක් තියෙනවා කියලා. ඉතින් මෙයාලගේ විහිළු ඉවසන්න බැරුව වේගෙන් ගිහින් වේල් මේ ගෑනු ළමයාව කොලෙජ් එකට දාලා ඉස්කෝලේට යනවා. ඊළඟට වේල් වානති මිස් බලන්න ගියාම එතනට එන රාහුල් කියන වානති මිස්ව ක්‍රෂ් එක කරන් ඉන්න වේල්ගේ ගේ ළඟ ඉන්න පොඩි ළමයා ඇවිල්ලා වානති මිස්ගෙන් ලකුණු දා ගන්නවා. ඉතින් වේල් වානති මිස්ගේ පස්සෙන් එනවා කියලා දන්න වානති මිස් වේල්ට පේන්න මේ රාහුල්ව හුරතල් කරනවා. මේ වෙලාවේදී වේල් දකිනවා කෙනෙක් ඇවිල්ලා ඉස්කෝලේ සිකියුරිටි එකේ මිනිස්සු මැද්දේ බනිනවා ණය ඉල්ලලා ගෙව්වේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී අර මිනිස්සයා ඉස්කෝලේ සිකියුරිටිට සල්ලි දෙනකල් යන්නේ නැහැ කියලා මේ වයසක මිනිස්සයාට ගහන්න ගන්නවා. මේ වෙලාවේදී වානති මිස් සහ අනෙක් අය බැනලා පොලිසියට කතා කරනවා කියලා අර මිනිස්සයව මෙතනින් යවනවා. ඊළඟට වානති මිස් වේල් ළඟට ගිහිල්ලා මොකද සර් වයසක මිනිස්සෙයිට ගහද්දි පාඩුවේ බලන් හිටියේ ලැජ්ජ නැද්ද කියලා අහනවා. එතකොට වේල් ඇයි මිස් මම මොනවා කරන්නද ඕනි කියලා හදි වානති මිස් කියනවා. ඔයා PT සර් නේද? උගේ කලර් එකෙන් ඇදලා පාරක් ගහන්න බැරිද කියලා. එතකොට වේල් කියනවා මිස් මම PT සර් කෙනෙක් විතරයි. වීරයෙක් නෙවෙයි. ඔයා තෙලිඟු චිත්‍රපටි බලනවා වගේ. මේ වගේ දේවල් දුරින්නම් බලන එක තමයි අපේ ඇඟට ගුණ කියලා. ඉතින් වේල් මෙහෙම කියන්නේ පොඩි කාලේ ඉඳලා පූජකයා කිව්ව විදියට ඒ දේවල් වේල්ගේ අම්මා උගන්නලා වේල්ව හදපු නිසා. මේ වෙලාවේදී මෙතනට එන ප්‍රින්සිපල් සර් වේල්ට කියනවා ඔයාට සභාපති එන්න කිව්වා කියලා. එතකොට වේල් ඇයි සර් මම කිසිම වරදක් කරේ නැහෙනේ කියලා කියද්දි ප්‍රින්සිපල් කියනවා එදා ක්‍රීඩා උත්සවයේ දවසේ සභාපතිට නටන්න එන්න එපා කියලා මං කලින්ම ඔයාට කිව්වා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මේ මොකද ක්‍රීඩා උත්සවයේ දවසේ වුණ සිද්ධිය කියලා. ඒක දැන් මං ඔයාලට කියන්නම්. ඉතින් අර සින්දුවෙන් පෙන්නපු ක්‍රීඩා උත්සවයේ දවසේ වේල් ආරාධිත අමුත්තා විදියට ආව මේ පාසලේ සභාපතිතුමාට නටන්න එන්න කියලා කිව්වා. ඉතින් මේ සභාපති බොහොම දැඩි කෙනෙක්. අනෙක් කාර්ය මණ්ඩලයේ අය බය වෙලා මේක දිහා බලන් හිටියත් එදා ඒ සභාපතිතුමා ඔයාලා විනෝද වෙන්න කියලා එතනින් යන්න ගියා. ඊළඟට අපිට පෙන්නනවා වේල් ප්‍රින්සිපල් එක සභාපතිව හම්බ වෙන්න එයාව නන්දිනීව ඇරලපු කොලෙජ් එකට යනවා. මොකද මේ කොලෙජ් එකයි වේල්ගේ පාසලයි දෙකම සභාපතිතුමාගේ නිසා. ඉතින් මෙතනදී වේල්ව දකින නන්දිනී ඇයි ඔයා මෙහි කියලා අහද්දි වේල් කියනවා සභාපතිතුමා කතා කළා කියලා. ඊළඟට අපිට පෙන්නනවා මෙතන වැඩ කරන ගෑනු කෙනෙක් කොලෙජ් එකේ ගෑනු ළමයෙක්ට කැත විදියට බනිනවා. එයා වැඳන් ඉන්නා වගේ ඇඳුම් අඳින්න එපා කියලා. ඉතින් මෙතනදී වේල් නන්දිනීගෙන් ඔයා ඇයි මෙතන කියලා අහද්දි නන්දිනී කියනවා එයාලගේ උත්සවයකට ප්‍රධාන ආරාධිතය විදියට සභාපතිට ආරාධනා කරන්න ආවේ කියලා. ඊළඟට වේල්ට සභාපති කතා කරාම වේල් බයෙන් ප්‍රින්සිපල් එක ඇතුළට යනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා එක පවුලක තාත්ත කෙනෙක් දුවගේ ගාස්තු ගෙවන්න අමාරුයි කියලා සභාපතිට වැඳ වැටෙද්දි සභාපතිතුමා ගාස්තු ගැන හිතන්න එපා. ළමයෝ ඔයා හොඳට ඉගෙන ගන්න කියලා මෙතනින් මෙයාලව යවනවා. ඉතින් මොකක් හරි වරදක් කියලා සමාව ගන්න යද්දි සභාපති කියනවා ඒකට නෙවෙයි මම එන්න කිව්වේ. අපේ ඉස්කෝලේ තියෙන මැජික් බෝල් එක ගැන පත්තරේ හෙඩ්ලයින් එකක් දාලා තියෙනවා. උදේ ඉඳන් මේක ගැන අහලා ගොඩක් කෝල් ආවා. මේක නිසා ඉස්කෝලේ කීර්තිය හුඟක් වැඩි වෙලා තියෙනවා. ඒක නිසායි එක පටන් ගත්තේ ඔයාව හම්බෙලා මම සුබ පතන්න හිතුවේ කියලා. ඊළඟට සභාපති අහනවා ඔයාට මේක ගැන අදහස ආවේ කොහොමද කියලා. එතකොට වේල් කියනවා සර් ළමයි එයාලගේ අකමැති ගුරුවරු ගැන වොෂ්රූම් එකේ කුරුටු ගානවා. එයාලගේ කැමතිම යාළුව ගැන බංකුවේ ලියනවා. ඒත් කියන්න බැරි කියන්න කැමති හුඟක් දේවල් එයා හිතේ තියන් ඉන්නවා. මේව යටපත් කරන් ඉන්න නිසා තමයි සර් මේ සාංකාව මානසික අවපීඩන මානසික ආබාධ වගේ දේවල් වලට මේ පොඩි ළමයි ගොදුරු වෙන්නේ. එයාලට ඒව ලියන්නම තැනක් ඕනේ නිසා තමයි මම මේක හැදුවේ කියලා. ඉතින් මේ කතාව අහලා සභාපති වේල්ට සුබපතලා කියනවා මේ පාසලේ තියෙන මැජික් වෝල් එක ගැන අහලා කොලෙජ් එකේ ළමයිනුත් මැජික් වෝල් එකේ ලියන්න මගෙන් අවසර ඉල්ලුවා. මම එයාලට අවසර දුන්නා කියලා. ඊළඟට අපිට පෙන්නනවා වේල් ගෙදර ගිහින් TV බල බල ඉඳෙද්දි නන්දිනීගේ තාත්තා
ඇවිල්ලා බේල්ට කියනවා දුව තාම ගෙදර ආවි නෑ. කොලෙජ් එකෙන් ඇහුවම පිටත් වුණා කියනවා. යාළුවගේ ගෙදරකටවත් ගිහින් නෑ. මට බයයි මල්ලි පොඩ්ඩක් හොයලා බලන්න යන්න එනවාද කියලා. ඊළඟට වේල් එළියට ගිහින් නන්දනීගේ තාත්තා එක්ක නන්දනී හොයන්න යද්දි වේල්ගේ අම්මා ඇවිල්ලා රෑ කොහෙවත් යන්න එපා. එයාගේ දුව නැති වුණා නම් පොලිසිය කම්ප්ලේන් එකක් දායි කියලා බනිද්දි අම්මට බැනලා වේල් නන්දනීගේ තාත්තා එක්ක නන්දනී හොයන්න යනවා. ඉතින් වේල් නන්දනීගේ තාත්තා එක්ක නන්දනීව හොයන ගමන් ඉදෙද්දි ගෙදරට කෝල් කරලා නන්දනීගේ තාත්තට කියනවා නන්දනී ගෙදර ආවා කියලා. ඉතින් මේක නිසා වේලුයි නන්දනීගේ තාත්තයි ගෙදර එනවා. ගෙලඟ රැස්වලා ඉන්න අයට දුව ආපහු ආව නිසා යන්න කියලා ඇතුළට යන නන්දනීගේ තාත්තා දකිනවා නන්දනී ඉරුණු ඇඳුම් පිටින් තුවාල වෙලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. මේක දැකපු නන්දනීගේ පවුල අය අඬන ගමන් ඉඳෙද්දි නන්දනී තාත්තට කියනවා මං උන්ගෙන් බේරිලා ආවා තාත්තා. උන් තාම එතන ඇති. මං පොලිසියට කෝල් කරන්න බැලුවා. මගේ ෆෝන් එකේ බැටරි නෑ. අම්මට කිව්වම අම්මා අහන්නෙත් නෑ. මට ඔයාගේ ෆෝන් එක දෙනවද තාත්තේ කියලා. මේ වෙලාවේදී නන්දනීගේ තාත්තා අපි පොලිසියට නොකියමු කියලා නන්දනීව පුටුවකින් වාඩි කරද්දි නන්දනී කියනවා තාත්තා මට මොනවත් උනේ නැහැ. උන් එතනින් යන හැම ගෑනුළමයටම කරදර කරනවා. අපි පොලිසියට කියමු කියලා. එතකොට නන්දනීට තාත්තා කියනවා අපි පොලිසියට නොකියමු. මිනිස්සු දැනගත්තොත් අපිට ලැජ්ජාවක් දුවේ කියලා. එතකොට නන්දනී කියනවා මොකටද තාත්තේ ලැජ්ජ වෙන්නේ? අපි පොලිසියට කිව්වම උන්ව අල්ලගනී කියලා. එතකොට නන්දනී ගියාම නන්දනීට බයිනවා. පොලිසිය ගියොත් උඹට විතරක් නෙවෙයි අපිටත් එක්ක ලැජ්ජාව. මං උඹට කීපාරක් නම් කිව්වද මේ වගේ ඇඳුම් අඳින්න එපා කියලා. උඹ කියපු දේ ඇහුවද කියලා. මේකට දුක් වෙන නන්දනී අම්මගෙන් අහනවා අවුරුද්දකට පාරක් තියෙන උත්සවයකට මං කැමති ඇඳුමක් අඳින එක ලොකු වරදක් දැම්මේ කියලා. එතකොට ඔව් කියලා නන්දනීට අම්මා බනින්න ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා පහෝදා නන්දනීට උණ දෙය ගැන නොදෙන නැගිටින වේල්ට අම්මා කාට හරි ෆෝන් එකෙන් කියනවා ඇහෙනවා ඊයේ ඒ ඇඳුමෙන් නන්දනී ගෙදරාවම මමත් බය වුණා. උදේ ඉඳන් නන්දනීගේ ගෙදරින් කවුරුත් එළියට ආවේ නැහැ. නන්දනී ගැන මටත් දුකයි. ඒත් මොනව කරන්නද කියලා. ඊළඟට නැගිටලා එන වේල් අම්මා නන්දනී ගැන කතා කරනවා ඇහුණා. මොකද වෙලා තියෙන්නේ කියලා අහදි වේල්ගේ අම්මා වචනයක්වත් කතා කරන්නේ නැහැ. කලින් දවසේ රෑ අම්මට කෑ ගහපු නිසා. ඉතින් වේල් මේකට සමා වෙන්න අම්මා කියලා කියනවා. බස් හෝල්ට් එකේදී කොල්ල වගේක් යාට කරදර කරලා ඒ ඇඳුම් ඇඳගෙන යද්දි අම්මා කෑ ගහලා අනික කෙල්ලෙක් කොහොමද ඔය වගේ ඇඳුමක් ඇඳගෙන රෑට ඇවිදින්නේ? පලාතේ හැමෝම දැන් ඒක ගැන කතා වෙන්නේ. දැන් එයාලට ගෙවල් අතහැරලා යන්න වෙන්නේ. බලන්නකො ටික දවසක් යනකල් එළමයා ගෙදරින් එළියටවත් එන එකක් නෑ කියලා කියනවා. අපිට පෙන්නවා වේල් දත් මදින ගමන් නන්දිනීගේ ගෙදර දිහා දුකෙන් බලාගෙන ඉඳෙද්දි නන්දිනී මල්ලියක ඉස්කෝලේ යනවා දකිනවා. මේක දැකලා සතුටින් වේල් නන්දිනීට හිනා වෙද්දි නන්දිනීත් වේල්ට හිනා වෙලා ඉස්කෝලේ යනවා. ඊළඟට අපිට පෙන්නනවා පහෝදා උදේ අර මැජික් බෝල් එක ගැන ගියපු නිවුස් එකේ තියෙන මොනවා හරි දැකලා කලබල වෙන වානති මිස් ඒකේ ෆොටෝ එකක් ගහගෙන කලබලෙන් මේ බිත්තිය ළඟට ගිහිල්ලා ෆිල්ම් එක පටන් ගනිද්දිම පළවෙනි සීන් එකේ පෙන්නුව අර ගෑනු ළමෙක් වැස්සේ මේ බිත්තිය ලියුපුව එක කියවනවා. මේ වෙලාවේදී මෙතනට එන වේල්ට වානති මේක පෙන්නනවා. මේක දකින වේල් වානතිට කියනවා අපේ ළමයි ඉස්කෝලේ දෙන ගෙදර වැඩ වැඩි නිසා ඇයි දැන් මේ ආයතනේ කවුරුත් මේක ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා ලියලා ඇති කියලා. එතකොට වානති මිස් කියනවා නෑස අපේ ළමයි කවදාවත් ආයතනය කියලා ලියන්නේ නෑ. ඉස්කෝලේ කියලා ලිව්වොත් මිසක්. පාසල් වෙලාවෙන් පස්සේ අල්ලපු පැත්තේ තියෙන පීජී කාන්තා කොලෙජ් එකේ ළමයි කීප දෙනෙක් ඇවිල්ලා බිත්තිය ලිව්වා කියලා සිකියුරිටි කිව්වා. සමහර විට එයාලගෙන් කෙනෙක් ලිව්වද දන්නේ නෑ කියලා. එතකොට වේල් කියනවා එහෙම ලිව්වට මොකද වෙන්නේ මිස්? ඇයි ඔයා උලෙන් ඉන්නේ කියලා. මේ වෙලාවේ පිටිය රාහුල් වානති මිස්ට ආදරේ කියලා ලියලා තිනවා දැකලා වේල් ෂොක් වෙනවා. ඉතින් මේ රාහුල් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි නන්දනිගේ මල්ලි වෙන අර වානති මිස් හුරතල් කරන පොඩි පිරිමි ළමයා. ඉතින් මේක දැකලා පොඩි ළමෙක් වගේ වානති කියන දේක් අහන්නේ නැතුව කීව කීව වේල් දුක් වෙන්න ගත්තම මේකට තරහ යන වානති මිස් වේල්ට බනිනවා. පොඩි ළමෙක්ටවත් තරංවත් මොලයක් නැද්ද? මං ඔයාට ආදරේ නැත්තම් මං ඔයාගේ පස්සෙන් එන්නේ නෑනේ. මගෙන් එකපාරක්වත් මං ඔයාට ආදරේ කියලා ඇහුවෙත් නෑනේ. දැන් අහන්න කියලා. ඉතින් මෙතන ඉඳන් තමයි මෙයාලගේ ආදර කතාව පටන් ගන්න. ඉතින් වානතිව එයාලගේ ගෙදර අයටත් අඳුන්වලා දෙනවා වේල්. ඉතින් දවසක් වේල්ගේ අම්මා වානතිගෙන් ඔයාලගේ අම්මලා තාත්තලා මේක දන්නවද කියලා අහුවම වානති කියනවා මට තාත්තා විතරයි ඉන්නේ කියලා. මේක අහලා වේල් කියනවා එහෙනම් තාත්තගේ කැමැත්ත ගන්න එක ලේසි දෙයක්. ඇත්තටම ඔයාගේ තාත්තා ගැන ඔයා මට කියලා නෑනේ. එයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න කියලා. එතකොට තමයි අපිට වානතිගේ තාත්තව පෙන්වන්නේ. වානතිගේ තාත්තා කියන්නේ ගමේ ලොකු නමක් තියෙන සැර අපරාධ නීතිඥයෙක් කියලා. ඊළඟට අපිට පෙන්නනවා වේල් වානති එක්ක තාත්තව හම්බ වෙන්න ගියාම වානතිගේ තාත්තා වේල්ට කියනවා දුව කැමති නම් මාත් කැමති විවාහ ගිවිස ගැනීමට දිනයක් දාගන්න කියලා. මේකට වේල් හුඟක් සතුටු වෙනවා. මේක වේල් එයාගේ තාත්තට කිව්වම වේල්ගේ තාත්තා වානතිට කෝල් කරලා මේක ගැන සතුටු වෙලා අහනවා ඔයා මගේ පුතාට කැමතිද කියලා. එතකොට වානතිගේ තාත්තා කියනවා මම කැමති නැහැ තමන්ගේ දුව බයගුල්ලෙක්ට බන්දලා දෙන්න. කවුද කැමති? මම ඔයාගේ පුතා ගැන හෙව්වා. ඔයා ආව හොඳට හදලා තියෙනවා. දුව කැමති වුණ නිසා විතරයි මං ඔයාගේ පුතාට කැමති වුණේ. හෙට මගේ දුවට අනතුරක් වුණොත් මටම යන්න බෑ වගේ. ඇත්තටම ඔයාගේ පුතා නම් යන්නේ එකක් නැහැ.
ප්‍රශ්නයක් නෑ. එයා මගේ දුවනේ. අපි හෙටම ඔයාලගේ ගෙදර එනවා. පුළුවන් නම් අපි හෙටම දිනයක් දාගමු කියලා. මේක අහලා වේල්ටත් වේල්ගේ පවලටත් ටිකක් දුක හිතෙනවා. ඒත් වේල් එක වානදීට පෙන්නන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්නනවා පහෝදා වේල්ගේ අම්මා හඳහම් බලන්න ගියාම සාමි කියනවා මේ හඳහන ගැලපෙන්නේ නෑ. මෙයාලා කසාද බඳින්න හොඳ නෑ කියලා. මේක සිද්ධ වුණොත් මේ කෙල්ල ඔයාගේ පුතාට කවදාවත් ගරු කරන එකක් නෑ. පණුවෙක් දිහා බලනවා වගේ එයා දිහා බලයි. ළමයිවත් ගරු කරන එකක් නෑ කියලා. ඊළඟට ආපහු සාමි කියනවා මේ හඳහනේ හැටියට එයාලා කසාද බැඳලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා කියලා පෙන්නනවානේ කියලා. එතකොට තමයි මෙයාලට තේරෙන්නේ. මෙයාලා මේ මාරු වෙලා දීලා තියෙන මේ අම්මගේ තාත්තගේ හඳහන් දෙක කියලා. ඉතින් ඊළඟට හරි හඳහන් දෙක සාමිට දුන්නා. මේක බල සාමි කියනවා ප්‍රශ්නයක් පටන් අරන් තියෙන්නේ. මෙච්චර කල් ඔයා අයාව හැදුවේ කිසිම ප්‍රශ්නයක් නොවී ඉන්නනේ. ඒත් ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ කියලා. ඊළඟට සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නනවා. නන්දනීට වීඩියෝ එකක් පෙන්නලා නංගි කියනවා අක්කා එදා ඔයාට කරපු එක උන් වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකේ දාලා ඒක දැන් වෛරල් යනවා. හැම ගෲප් එකකම ෂෙයා වෙනවා වගේම හැමෝම නන්දනී ඇඳන්ගියේ ඇඳුම වැරදි කියලා කමෙන්ට් දාලා තියෙනවා කියලා. ඊළඟට ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නනවා. සාමි වේල්ගේ අම්මට කියනවා ඉක්මනට ගිවිස ගැනීම කරන්න. මමත් විවාහ ගිවිස ගැනීමට එනවා කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා වානතිලගේ ගෙදරින් වේල්ගේ ගෙදර ආවම එදා වේල් බයිගුල්ලෙක් කියලා වානතිගේ තාත්තා කියපු නිසා වේලුයි තාත්තයි බොරුවට වේල් කරාටි කළුපටිකාරයෙක් වගේම තව සටන් ක්‍රම දන්නවා කියලා රඟපානවා. ඉතින් ඊළඟට මෙයාලා වානතිගේ අම්මගේ උපන්දිනේ හෙට නිසා ආයෙම මාසයක් යනකල් සුබ නැකත් නැති නිසා හෙටම ගිවිස ගැනීම දාගන්නවා. ඊළඟ සීන් වල අපිට පෙන්නන්නේ වේල් වානති එක්ක ගිහිල්ලා ෂොපින් කරනවා විවාහයට ඕන දේවල් ගන්න. ඒ වගේම ඊළඟට අපිට පෙන්නනවා විවාහයට ඕන බඩු අරගෙන කොලෙජ් එක ගාවෙන් යන වේලුයි වානති දකින්නවා රෑ 10ට නන්දනී ඉස්කෝලේට යනවා. මේක නිසා මෙයාලා නන්දනීගේ පස්සෙන් ගියාම දකින්නවා නන්දනී මැජික් වෝල් එකේ තියෙන තැන උඩටට්ටුවෙන් පැනලා සීදිවි නසා ගන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී වේල් හොරෙන් ගිහින් නන්දනීව බේර ගන්නවා. ඊළඟට ඇයි මෙහෙම කරන්න ගියේ කියලා අහනවා. එතකොට නන්දනී වේල්ගෙන් අහනවා ඊ ලීකුණු වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා. එතකොට වේල් කියනවා බේබදු පාහරය කරපු වැඩේට ඔයා මොනව කරන්නද කියලා. එතකොට නන්දනී කියනවා ඔයා හොම හිතුවට අනික් අය හිතන්නේ වෙන විදියකට. මේක උනාට පස්සේ හැමෝම ඔයාව වෙනස් විදියකට දකී. දවස් කීපයකට පස්සේ එළියට යන්න කියලා. අම්මා කිව්වා මම මගේ අතේ වරදක් නැති නිසා කවුරුත් මුකුත් කියන්නේ නැති වෙයි කියලා පහෝදා එළියට ආවා. මම එළියට එද්දි දැකපු පළවෙනි මූණ ඔයා අයියේ. ඔයාගේ මූණ දැකලා මට ගොඩක් සතුටු හිතුණා. ඔයා බැලුව විදියට හැමෝම මන් දිහා බලාවේ කියලා මං හිතුවා. ඒත් අනෙක් අය මන් දිහා කැත විදියට බැලුවා. කැත කතා කිව්වා. ඒක නිසා ටික ටික මගේ විශ්වාසෙ නැති වුණා. එයාලා එහෙම අනම්මනම් කියද්දි තමයි අර වීඩියෝ ටික සෝෂල් මීඩියා වල ආවේ. ඒකෙත් හැමෝම මට බැන්නේ. ඒ සේරටම වඩා මාත් එක්ක ඉන්න මගේ මල්ලිත් මට වැරදි කියලා මාව ප්‍රතික්ෂේප කරා. ඒක මට දරාගන්න බෑ කියලා. මේක අහලා වේල් නන්දනීට කියනවා ඔවා ගණන් ගන්න එපා. අපි ඔයාට ඉන්නවනේ කියලා. ඊළඟට වේල් එයාගේ අතේ තියෙන වලල්ලක් ගලවලා නන්දනීට කියනවා ඊට පස්සේ කියන්න දෙයක් තියෙනවා නම් මට ඕන වෙලාවක කතා කරන්න කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා පහෝදා වේල්ගේ කසාද ගිවිස ගැනීමේ වැඩ ටික සිද්ධ වෙනවා. ඉතින් වේල් ගෙදරින් පිටත් වෙලා කෝවිලට යන්න යද්දි නන්දනීගේ තාත්තා ෆෝන් එකෙන් කතා කර කර අවුලෙන් වගේ ඉන්නවා දකින වේල් අනික් අයට යන්න කියලා. නන්දනීගේ තාත්තගෙන් ඇයි අහද්දි නන්දනීගේ තාත්තා ෆෝන් එකේ වේල්ට දෙනවා. ඉතින් මෙතනදී කෝල් කරන්නේ පොලිසියෙන්. මෙයාලා කියනවා අවුරුදු 21ක් විතර නාඳුනන මලමිනියක් තියෙනවා. එතනදී හොයාගන්න බෑග් එකේ තාත්තගේ නම රත්නම් කියලා මේ නම්බර් එක තිබ්බා කියලා. ඒක නිසා යාව මිනිහ අඳුරගන්න එක් කරගෙන එන්න කියලා. ඉතින් මේකට ෂොක් වෙන නන්දනීගේ තාත්තවත් එක්කන් වේල් පොලිසියට යන්න යනවා. මේ වෙලාවේදී වේල් නැති නිසා ගෙදර අය වේල් හොයාගෙන ආවම දකිනවා වේල් රත්නම් එක්ක කොහෙ හරි යන්න හදනවා. අම්මා යන්න එපා කිව්වත් බයික් එක ස්ටාර්ට් කරලා වේල් යන්න යද්දි දකිනවා බයික් එකේ ඉස්සරහ අර සාමි හිටගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී වේල් මේ සාමිවත් පහු කරන් පොලිසියෙන් එන්න කිව්ව තැනට ගියාම දකිනවා ගලක වැදිලා මූණ කුඩු වෙලා ඒ මැරිලා ඉන්නේ නන්දනී කියලා. ඉතින් මේ මිනිහ වේල් නන්දනීගේ අතට දාපු වලල්ල තියෙනව දැකලා වේලුත් ෂොක් වෙනවා. මේ වෙලාවේදී මේ නන්දනීගේ මිනිහ හොයාගත්ත තොටිය වේල්ට කියනවා මේ ගෑනුළු මෙයාගේ බෑග් එකෙත් ලියුමක් තිබ්බා. ඒක මං අර පොලිස් නිලධාරියට දුන්නා කියලා. ඉතින් වේල් ගිහිල්ලා මේ නිලධාරියාගේ මේක ගැන අහද්දි මෙයාලගේ ප්‍රධාන පොලිස් නිලධාරියා එහෙම එකක් තිබුණේ නෑ කියලා කියනවා. මේකට අවුල් වෙන රත්නම් මාපහු යද්දි දකිනවා ඒක නිලධාරියෙක් ලියුම සාක්කුව දාගෙන යන්න යනවා. ඉතින් වේල් මේ පොලිස් නිලධාරියාගේ පස්සෙන් ගියාම දකිනවා මේ පොලිස් නිලධාරියා නන්දනීගේ කොලෙජ් එකට ගිහිල්ලා ඒ ලියුම අරන් සභාපතිව හම්බෙන්න යනවා. ඊළඟට වේල් ගිහින් සභාපතිගෙන් ඇයි ඒ නිලධාරියා ආවේ කියලා ඇහුවම සභාපති මොනවද මල්ලි මේ අහන්නේ කියලා අහනවා. එතකොට වේල් කියනවා නන්දනීගේ මල සිරුර එක ලියුමක් තිබුණා. ඔයා ඒක අරගෙන අර පොලිස් නිලධාරියාට සල්ලි දුන්නා නේද? ඒ ලියුමේ මොනවද තිබුණේ? ඇයි එහෙම කළේ කියලා. එතකොට මේ සභාපති වේල්ගෙන් නොදන්නා වගේ අහනවා මොන නන්දනීද කියලා. එතකොට සභාපතිගේ ඇසිස්ටන්ට් අර සියදිවි නසා
හදාගත්ත ළමයා කියලා කිව්වම සභාපති වේල්ට කියනවා ආ ඒ ළමයා ගැන කතා කරන්න තමා පොලිසියෙන් ආවේ මම මීඩියා වලට අපේ කොලෙජ් එකේ නම කියන්න එපා වෙන පොදු නමක් කියන්න කියලා කිව්වේ ඔයා මොනවා හරි වැරදියට හිතන් ඉන්නේ ආයේ මං ඉස්සරහට මේ වගේ කතා කියන්නවත් එන්න එපා දැන් යන්න කියලා එතකොට වේල් ආපහු නෑ සර් ඔයාමයි සල්ලි දුන්නේ ඔයා මොනවා හරි වරදක් කරනවා කියලා කියද්දි සභාපතිට තරහ ගිහින් උඹ මොකෙක්ද බං මම උඹේ බෙල්ල කපලා විසි කරනවා ඔව් මං ආපු පොලිස් කාර්යයට සල්ලි දුන්නා තෝ මොනවා කරන්නද ඒ ලියුම මන් ළඟ තමයි තියෙන්නේ ඒකේගේ ලියලා තියෙන්නේ ඒකේගේ මරණයට හේතුව මම කියලා උඹ මොනවා කරන්නද මම දැන් මේකට ගිනි තියනවා කියලා කියනවා ඊළඟට වේල්ගේ ඇස් ඉස්සරහාම ඒක ගිනි තියලා දාන සභාපති උඹට පුළුවන් දෙයක් කරපන් උඹව මන් රස්සාවෙන් අස් කරා දැන් ඵලයන් කියලා කියද්දි එතනට එන වේල් එක්කාව වේල්ගේ නෑයෙක් සභාපතිට කියනවා සමාවෙන්න සර් මෙයා එක වැරදීමකින් කළා කියලා ඊළඟට වේල් එක්ක එළියට යන මේ මිනිස්සයා වේල්ට බැන්නත් වේල්ට ඒව ඇහෙන්නේ නෑ මොකද වේල්ට මතක් වෙන්නේ නන්දනී ගැන නන්දනීට උන දෙයට තරහ යන වේල් සභාපති ගැන මතක් වෙලා සභාපති ළඟට ආපහු ගිහිල්ලා සභාපතිට හොඳටම ගහද්දි අර වේල් එක්කාව කෙනා වේල්ව එක්කන් යනවා ඊළඟට අපිට පෙන්නනවා නන්දනීගේ මරණ ගැන හැමෝම දුක් වෙනවා වගේම නන්දනීගේ අවසන් කටයුතු සිද්ධ කරනවා ඊළඟට අපිට පෙන්නනවා වේල්ට ගෙදරදී අම්මා වානති වානතිගේ පවුලේ ඉස්සරහ බනිනවා අවසාන වෙලාවේ මේ විවාහේ කඩාකප්පල් කරා දැන් මේ මිනිසුන්ට මම මොනවද කියන්නේ කියලා එතකොට නන්දනීගේ තාත්තා වේල්ට කියනවා සාමාන්‍ය PT ගුරුවරයෙක් වෙන මෙයා PT ගෑනු ළමයෙක්ගේ දෙයකට එච්චර ලොකු තැනකට ගහලා ආවනම් හෙට මගේ දුවගේ ප්‍රශ්නයක් ආවොත් මොනා නොකරයිද කවුරු මොනවා කිව්වත් මොනවා වුණත් මෙයා තමයි මගේ බෑනා ඔයාට මං ඉන්නවා කවුරු මොනවද කරන්න කියලා අපි බලාගමු කියලා ඊළඟට අපිට පෙනෙනවා නන්දනීගේ ගෙදරට අර සභාපති එනවා ඒත් එයා වාහනෙන් බහින්නේ නැහැ ඉතින් එයාගේ සහායකයා නන්දනීගේ ගෙදරට ගිහින් රත්නම්ට කියනවා මහත්තයා ආවා ඔයාලා දුක් වෙනවා බලන්න එයාට බෑ කිව්වා එක දුවෙක් නැති වුණා කියලා අනික දුවගේ ගෙනීම කඩාකප්පල් කරන්න එපා එයාගේ 12 වසරේ විභාගය ඉවර වෙනකම් ගාස්තු නැතුව පාසලට එන්න පුළුවන් කියලා සර් කිව්වා ඒ වගේම මේ ලක්ෂ දෙකත් මහත්තයා දෙන්න කිව්වා කියලා ඒ වගේම මෙතනදි මෙයාලා එක්කව පොලිසිය අය කියනවා නඩුව ක්ලෝස් කළා එදාර කොල්ලෝ හතර දෙනා ළමයාට කරපු එක වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාපු නිසා ළමයා සියදිවි නසාගෙන තියෙන්නේ ඒ කොල්ලෝ හතර දෙනාම අල්ලගෙන අපි හිරේ දැම්මා කියලා මේක අහලා නන්දිනීගේ අම්මා අඬන පොලිසියට කියනවා උන්ව හිරේ ඇතුළෙම තියලා මරන්න කියලා ඊළඟට මේ සභාපති එක්ක ආපහු එන ගමන් අර පොලිස් නිලධාරිය සභාපතිට කියනවා අපි හොඳට බැලුවා ඔබතුමා ගැන කිසිම සාක්ෂියක් නැහැ ඒ කෙල්ලගේ ෆෝන් එකත් මන් ළඟ තියෙන්නේ ඔබතුමාට ඕනනම් ඒකත් දෙන්නම් අර කොල්ලෝ හතර දෙනාගෙම පිටට වරද දාලා මේ කේස් එක ඉවර කරන්නම් කියලා එතකොට මේ සභාපතිගේ සහායකයා සභාපතිට කියනවා බය වෙන්න දෙයක් නැහැ මේක කලේ අපිම කියලා දැනගත්තොත් අපේ සල්ලි වලට යට වෙලා ඒ කෙල්ලගේ පවුලේ මුකුත් කියන එකක් නැහැ ඒත් අර PT ගුරුවරයා තමයි ප්‍රශ්නේ කියලා එතකොට සභාපතිට වේල් ගහපු එක මතක් වෙනවා ඊළඟට අපිට පෙන්නනවා වේල්ගේ ගේ ඉස්සරහට එන අර සභාපතිගේ ගෝලේ වගේක් එයාලගේ ගේ ඉස්සරහ සෙල්ලම් කරන්න අරන් එයාලගේ මේ ක්‍රීඩාව ගැන රණ්ඩුවක් දාගෙන ඒකේ නීති අහන්න වේල්ට කතා කරනවා මේක දැකපු වේල්ගේ අම්මා වේල්ව ගෙදර තියාගන්න හැදුවත් අම්මව ගෙදර දාලා ලොක් කරන වේල් එළියට ගිහින් මේ හැමෝටම හොඳටම ගහනවා බයිගුල්ලෙක් වගේ හිටිය වේල් ගහන ගැහිලි දැකලා හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා එයාසේ අනික් පැත්තෙන් අපිට පෙන්නනවා නන්දනීගේ තාත්තා සභාපතිගේ ගෙදරට ගිහිල්ලා අර සල්ලි ටික ආපහු සභාපතිට දීලා සභාපතිට බැනලා යන්න යනවා ඊළඟට පොලිසියට ගිහින් සභාපතිට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ගියාම සභාපතිගේ සල්ලි වලට යට මේ පොලිස් නිලධාරිය නන්දනීගේ තාත්තව වාඩි කරලා තියලා ඉන්න කියලා වාහනේ යන ගමන් සභාපතිගේ සහායකයාට කෝල් කරලා මේක කියනවා එතකොට සහායකයා පොලිස් නිලධාරියට කියනවා ඒකව මුළු රෑම පොලිසිය වාඩි කරලා තියන්න මම ඌගෙන බලාගන්නම් කියලා ඊළඟට අපිට පෙන්නනවා නන්දනීගේ තාත්තා කොච්චර පැමිණිල්ල දුන්නත් එතරින්න පොලිසිය ඒක බාරගන්නේ නැහැ වගේම නන්දනීගේ තාත්තා ගෙදරාව නිසා ඒ අය බය වෙලා වේල්ට කියනවා නන්දනීගේ තාත්තව හොයාගෙන එන්න කියලා ඊළඟට අපිට පෙන්නනවා මෙතන පොලිසිය වැඩ කරන කෙනෙක්ට කෑම දෙන්න ආව ළමයෙක්ව දැකලා එයාට නන්දනීව මතක් වෙනවා ඊළඟට පහුවදා උදේ අර ඉන්ස්පෙක්ට් ස්ටේෂන් එකට එද්දි මේ පැමිණිල්ල ආපහු දෙන්න හැදුවත් ඉන්ස්පෙක්ට් එක ගණන් ගන්නේ නැහැ මේ වෙලාවේදී නන්දනීගේ තාත්තව හොයාගෙන වේල් මෙතනට ආවම වේල්ට නන්දනීගේ තාත්තා කියනවා මේ ඉන්ස්පෙක්ට් පැමිණිල්ල බාරගන්නේ නැහැ කියලා. එතකොට මේ ඉන්ස්පෙක්ටර් වහපු නඩුවක් ආයෙ අරින්න ඇයි දඟලන්නේ අපිට වෙන වැඩ නැද්ද කියලා බනිද්දි වේල් නන්දනීගේ තාත්තට කියනවා අයියා අපි මෙයාලා ළඟට ඇවිල්ලා වැඩක් නැහැ. මෙයාලව යටත් කරගන්න පුළුවන් අය එකයි අපි කතා කරන්න ඕනි කියලා. මේක අප ඉන්ස්පෙක්ටර් වේල්ට ගහලා පරණ ස්ටෝරු කාමරයකට අරන් යනවා. එතකොට අපිට පෙන්වන සභාපති කට්ටියක මෙතනට ආවම සභාපතිගේ සහායකයා පොලිසිය ඉන්න අයට පැය භාගයකට ඇතුළට එන්න එපා කියලා එළියට යවනවා. එතකොට මෙතන ඉන්න එක පොලිස් කොස්තාපල් කෙනෙක් පෞසර් තරුණ ළමයෙක් නිරපරාධි මැරිලා යයි කියලා මේ සහායකයට කිව්වම මේ නිලධාරියටත් බැනලා සභාපතිගේ සහායකයා එළවනවා. ඊළඟට සභාපති අර ස්ටෝරු කාමරයට ඇවිල්ලා වේල් ඉස්සරහ වාඩි වෙලා වේල්ට කියනවා උඹ කාටද අත තිබ්බේ කියලා දන්නවද? මේ නගර නිර්මාතෘ GP-ට අත තිබ්බේ. උඹලා හැමෝගෙම ඉරණම අද මගේ අතේ තියෙන්නේ කියලා. ඊළඟට කියනවා උඹ එදාමට ගහලා ගියාට පස්සේ මනුස්සගමට hina වුණත් එදා උඹමට ගහපු සිද්ධියට hina වෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් උඹව මම මේ කාමරය ඇස්සේ මරලා දැම්මොත් කවුරුත් මට hina වෙයිද කියලා. එතකොට මේවා ගණන් ගන්න නැතුව වේල් සභාපතිගෙන් සර්
වෙලාව අට වුණාද? ඔයාගේ ඔරලෝසුව වැඩෙන්නේද කියලා අහනවා. එතකොට පොල්ලක් අතර ගැන සභාපති ඇයි අට වුණාම මොකද වෙන්නේ කියලා සභාපති අහද්දිම එතෙන්ට එන ඉන්ස්පෙක්ටර් සභාපතිට කියනවා මහත්තයා ලොකු අවුලක් වෙලා අපි මෙයාගේ පැමිණිල්ල ගත්තේ නැති නිසා ඔයා නන්දනීව මැරුවා කියලා කියද්දිම මෙයා CM සෙල් එකට පැමිණිල්ලක් දාලා කියලා. එතකොට අපිට පෙන්නවා මේ වේල්ගේ පැමිණිල්ලයි නන්දනීගේ මරණය ගැන නිවුස් එකක් ලොකුවටම ටීවී එකේ යනවා. ඉතින් මේක නිසා වේල්ට අතක්වත් තියන්න නැතුව එළියට යවන්න මෙයාලට සිද්ධ වෙනවා. ඉතින් එළියේ ඉන්න මාධ්‍යය වේල්ගෙන් අහනවා ඔයාට මේ නඩුව දිනන්න පුළුවන් වෙයිද? ඔයා පැමිණිල්ලක් කරලා තියෙන්නේ ලොකු කෙනෙක් ගැන නේද කියලා. එතකොට වේල් මාධ්‍යට කියනවා ඒ ගෑනු ළමයිගේ තාත්තා තමයි මේ ඉන්නේ. එයා පැමිණිල්ල කරපු ගමන් මේ පොලිස් ස්ටේෂන් එකේ අය චූදිතයව අරගෙන ඇවිල්ලා ස්ටේෂන් එකේ තියාගෙන ප්‍රශ්න කරන ගමන් ඉන්නේ කියලා. මේක ඇහුවම පොලිසියක අයගෙත් ඇස් උඩ යනවා. ඊළඟට පස්සේ දොරෙන් එළියට යන මේ සභාපතිව පෙන්නලා යාගෙම විස්තරහන්න කියලා කිව්වම මාධ්‍ය සභාපතිගේ පස්සෙන් යනවා. එතකොට මාධ්‍යවේදීන් දෙන්නෙක් තල්ලු කරන මේ සභාපති වාහනේ නැගලා යන්න යනවා. ඊළඟට අපිට පෙන්නනවා වේල් ගෙදර එද්දි ගෙදර අය ගම දාලා යන්න හදනවා. වේල් ඇයි කියලා අහද්දි මොනවත් නොකිය යන්න යද්දි වේල් එයා අම්මා එක්ක එන්නේ නැහැ කියලා කිව්වම වේල්ගේ අම්මා කියනවා නන්දනීට උන දේ තමයි අපි හැමෝටම වෙන්නේ. බොරු නම් ඔයාගේ නංගියෙන් අහලා බලන්න. එයාට එහෙම දේවල් වෙලා නැද්ද කියලා. එතකොට වේල්ට නංගි කියනවා අපි ක්ලාස් යද්දී ඔය වගේ උන් අපේ පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා කියලා. එතකොට එතන ඉන්න තව ගෑනු ළමෙක් කියනවා අපි ගාමන්ට් එකේ ඉඳෙද්දි අපිට උගන්නන මුවාගෙන් ඇවිල්ලා ලොක්ක අපිට අතවර කරනවා. මේක සාමාන්‍ය දෙයක් වගේ. දැන් අපි ඒව ඉවසන්න ඕනේ කියලා. එතකොට වේල්ගේ අම්මා වේල්ට කියනවා මං සලාක ගේන්න යන හැමදාම ඔයාට කියනවා ඒත් ඔයා යන්නේ නැහැ. ඒත් මං හැමදාම එහෙට ගිහින් සල්ලි ගනිද්දි එතන ඉන්න එක මගේ අතල්ලනවා. මං ඒක ඔයාට කිව්වද? නෑනේ. මේවා අපිට උරුමුණ දේවල්. අපිව බේරගන්න කියලා අපිට තවත් ප්‍රශ්න කරන්න එපා කියලා. එතකොටම මෙතන ඉන්න පෙරපාසල් යන වයසේ ළමයෙක් ඇවිල්ලා එයාගේ ඉන පෙන්නලා අහනවා මාමේ කවුරු හරි මෙතන අල්ලන එක වැරදිද කියලා. එතකොට වේල් මේ ළමයාගෙන් ඇයි පුතේ එහෙම අහන්නේ කියලා කිව්වම මේ ළමයා කියනවා ත්‍රිවිල් එකේ ඩ්‍රයිවර් මාමා යන පාරේ කඩේක නවත්තලා චොක්ලට් අරන් දීලා එයාගේ එහෙ මෙහෙ අල්ලනවා. මම මේවා අම්මට කිව්වොත් ආයේ වීල් එකේ එක්කන් යන්නේ නැහැ කියලා අපිට කියනවා කියලා. මේක අහලා වේල් වගේම එතන ඉන්න අනෙක් ගෑනු අය හැමෝගේම ඇස් වලින් කඳුළු කඩා වැටෙනවා. මේක අහපු වේල් මෙතන ඉන්න අනෙක් ගෑනු කෙනාගෙන් අහනවා සන්තෝෂද? දැන් සන්තෝෂද? බලන්න කොතනින් පටන් අරන් කොතනින්ද ඉවරුනේ කියලා. කියන්නම් මේ මම දැන් ඔයාට කරපු සේරම මේ දරුවටත් කියන්න. එයාට කියන්නේ ඩ්‍රයිවර් එහෙම ඇල්ලුවම ඉවසන් ඉන්න කියලාද කියලා. අම්මේ ලොකු වුණාමත් ඕකම තමා වෙන්නේ. ඉගෙන ගන්න කියන්න අම්මේ කියලා. ඉතින් මේ වෙලාවේදී වේල්ගේ අම්මට වේල්ට දෙන්න උත්තරයක් නැති වෙනවා. එතකොට වේල්ගේ අම්මා අහනවා දැන් කියන්න අම්මේ මම මොනවද කරන්න ඕනි කියලා. මම ඒක කරන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී අර පොඩි ළමයා දිහා බලන වේල්ගේ අම්මා වේල් කරනදී හරි කියලා කියනවා. ඊළඟ සීන් වලින් අපිට පෙන්නනවා අර පොඩි ළමයාට කරදර කරපු ඩ්‍රයිවර්ට වේල් ගහනවා. ඒ වගේම මේ සභාපතිට විරෝධය පර කරලා රටේ හැම මාධ්‍යකම වේල්ට සහය දක්වනවා වගේම මේක නිසා සභාපතිගේ නම කැත වෙන නිසා සභාපති කර කියා ගන්න දෙයක් නැතුව වේල් එක තරහින් ඉන්නවා. ඊළඟ සීන් එකකින් අපිට පෙන්නනවා වැස්ස දවසක රැක වේල් නන්දනීගේ තාත්තා එක්ක ඉඳෙද්දි නන්දනීගේ තාත්තා අහනවා ඒ වගේ ලොකු කෙනෙක් එක්ක හැපිලා අපිට දිනන්න පුළුවන් වේද මල්ලි කියලා. එතකොට වේල් බය වෙන්න එපා අයියේ මං ඉන්නවනේ කියලා එතනින් යන්න යනවා. ඉතින් ටික දුරක් යන වේල් සභාපතිගේ වාහනේ එයා ඉස්සරහා නවත්තලා තියෙන නිසා බයික් එක නතර කරනවා. ඒ සීන් එක එතනින් කට් කරලා ඊළඟ සීන් එකකින් අපිට පෙන්නනවා නීතිය ඉගෙන ගන්න ළමයි ගොඩක් මේ නන්දනීගේ නඩුව බලන්න ඇවිල්ලා ඉන්නවා. මොකද මේ නඩුවේදී සභාපතිගේ පැත්තට කටයුතු කරන්නේ ආතිරේ අරුණාචලම් කියන දක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරිය වගේම එයා කවදාවත් නඩුවකින් පැරදිලා නැති කෙනෙක් නිසා. ඉතින් මේකෙදි වේල්ගේ පැත්තේ නීතිඥවරයාට ඉන්නේ වේල්ගේ පෙම්වතිය වන වානතිමිස්ගේ තාත්තා. ඊළඟට අපිට පෙන්නනවා මේ නඩුව පටන් ගන්නවා. ඉතින් මෙතනදි සභාපතිගේ නීතිඥවරිය විනිසුරුට කියනවා අර වෛරල් ගියපු නන්දනීගේ වීඩියෝ එක නිසා තමයි නන්දනී සියදිවි හානි කරගත්තේ. ආත්ම ගෞරවයක් තියෙන ඕනම කෙල්ලෙක් එහෙම කරනවා කියලා. මේ වෙලාවේදී වේල්ගේ මාමා විනිසුරුට එදා වේල් අර දැකපු නන්දනීගේ ලියුම ගැන විස්තරේ සභාපති එක ගිනි තියලා දාපු විස්තරේ කරුණු වශයෙන් දක්වනවා. ඒකට පිළිතුරු වශයෙන් සභාපතිගේ නීතිඥවරිය උසාවියට කරුණු දක්වනවා. ඔහොම ලියුමක් තිබුණා කියමුකෝ. දැන් ඉතින් කෙල්ලෙක් ලියුමක් ලියලා ගඟට පයින් එක සියදිවි නසා ගැනීමක් නෙවෙයිද ස්වාමීනි කියලා. මේ වහපු විනිසුරු අර ලියුම ගත්ත තොටියට එන්න කියලා සාක්ෂි විමසද්දී සභාපතිගේ සල්ලි වලට යට වුණු මේ තොටිය හැම ලියුමක් එයා ගත්තේ නැහැ. වේල් අනවශ්‍ය දේවල් කියනවා කියලා සාක්ෂි දෙනවා. ඒ වගේම එතන හිටිය පොලිස් නිලධාරීනුත් කොලෙජ් එකේ සේවකියොත් සභාපතිට පක්ෂ වෙන විදිහට කතා කරනවා. ඒ වෙලාවේ වේල්ව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්න ඕනේ කියලා සාක්ෂි දක්වනවා. ඉතින් ඊළඟට එදා දවසේ උදේ 5 ඉඳන් 7 වෙනකල් කොලෙජ් එකේ CCTV දර්ශන පෙන්නලා සභාපතිගේ නීතිඥවරිය කියනවා එදා ඔය කියන විදිහට ලියුම අරන් ආව කොස්තාපල්වත් ඉස්කෝලේට ආවේ නැහැ කියලා. ඊළඟට කරුණු දක්වන වේල්ගේ මාමා විනිසුරුට කියනවා ස්වාමීනි මරණ වාර්තාවේ පැහැදිලිව තියෙනවා මේ ළමයාගේ ඔළුවට යකඩ පොල්ලකින් ගහලා දාලා මරලා පාලමෙන් විසි කරලා තියෙන්නේ කියලා. එතකොට සභාපතිගේ නීතිඥවරිය කියනවා මේක මෙයා හදපු ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාවක්. මොකද මිනිහා ආදාහනය කරපු නිසා අපිට පරීක්ෂණ කරන්න බෑ කියලා. මෙයාලා බොරු මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න හැදුවා කියලා. මේ වෙලාවේදී දේහය බාරව හිටිය නිලධාරියාගෙන් ඇයි දේහය ඉක්මනට දෙමව්පියන්ට බාර දුන්නේ කියලා විනිසුරු ඇහුවම ඒ නිලධාරියා කියනවා මරණ වාර්තාව එන්න කලින් පොලිස්
ලේසියෙන් මේක සීදි විනාසා ගැනීමක් කියලා නඩුව ඉවර කළා. ඒක නිසා මමත් දෙහි නිදහස් කළා කියලා. මේක අහලා විනිසුරු ඉන්ස්පෙක්ටර්ට බයිනවා. මරණේ සීදි විනාසා ගැනීමක් කියලා කේස් එක වහන්න තමුසේ කවුද? ඒක සීදි විනාසා ගැනීමක්ද ඝාතනයක්ද කියලා මරණ පරීක්ෂණ වාර්තා වෙනුයි සඳහන් වෙන්නේ. ඔයාගේ මේ වැඩ නිසා මේ කේස් එක බලන්නම ඔයාව තියන්න බෑ. මම වෙන කෙනෙක්ව පත් කරනවා කියලා. ඊළඟට විනිසුරු වේල්ගේ මාමගෙන් සභාපති මිනිමරුම කරා කියන්නේ වෙන සාක්ෂි තියෙනවද කියලා ඇහුවම නෑ කියන නිසා නඩුව පහෝදාට කල් දානවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වෙනවා අර ලියුම හොයාගෙන එහෙම එකක් තිබ්බේ නෑ කියලා බොරු සාක්ෂි දීපු තොටියගෙන් වේල් ඇයි එහෙම කරේ කියලා හදි තොටිය කියනවා. එයාල වගේ ඉහළයට විරුද්ධව කතා කරන්න අපිට හයියක් නෑ කියලා. ඊළඟ සීන් ටිකේ පෙන්වෙනවා වේල් සහ වේල්ගේ මාමා සභාපතිට විරුද්ධව සාක්ෂි හොයන්න මහන්සි වෙනවා. ඒත් කිසිම කෙනෙක් සභාපතිට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වෙනවා පහෝදා ඔසාවියේ මේ කේස් එක ආපහු යන වෙලාවේ වේල්ගේ මාමා ඊට කලින් දවසේ වේල් සහ කොස්තාපල් සභාපති හම්බෙන්න ගියේ නෑ කියලා සභාපතිගේ නීතිඥවරිය පෙන්නපු වීඩියෝ ටික බොරු හදපු වීඩියෝ කියලා ඔප්පු කරනවා. ඒ වගේම අර කොස්තාපල් දුන්නේ බොරු සාක්ෂි කියලා ඔප්පු කරනවා. ඊළඟට ආපහු වේල් විනිසුරුට කියනවා නන්දනී මැරුණ දවසේ රෑ 9:30ට නන්දනීට කෝල් තුනක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එකක් තප්පර 20ක් කතා කරලා තියෙනවා. ඒ අමතුම සභාපතිගේ ගෙස්ට් හවුස් එක ළඟ තියෙන ටවර් එකේ ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට සභාපතිගේ නීතිඥවරිය කියනවා ඒ ටවර් එකේ ඉඳන් කෝල් එකක් ආවා කියලා. ඒක සභාපතිම ගත්ත වෙන්නේ කොහොමද? තව මිනිස්සු 1000ක් විතර ජීවත් වෙනවා. මුලින්ම සිම් එක රෙජිස්ටර් උනේ කාගේ නමටද කියලා බලන්න කියලා. එතකොට වේල්ගේ මාමා උසාවියට කියනවා ස්වාමීනි සභාපති වගේ ලොකු අය එයාලගේ නමට සිම් ගන්නෙ නෑ. මේක ව්‍යාජ නමකින් අරගෙන තියෙන්නේ. ඒත් මේක සභාපතිගෙමයි කියලා කියන්නේ මේ නම්බර එකෙන් කෝල් කරලා කෑම කඩේකින් ඔන්ලයින් කෑම තුනක් තුන් පාරකට දාලා තියෙනවා. ඒ කෑම සේරම බාර දීලා තියෙන සභාපතිතුමාගේ ගෙස්ට් හවුස් එකට නිසා කියලා. ඉතින් මේ සාක්ෂි වලට කට උත්තර නැති වෙන සභාපතිගේ නීතිඥවරිය එයාලට තව කාලය ඕන කියලා විනිසුරුගෙන් ඉල්ලනවා. මේක නිසා ඔසාවිය හෙටට කල් දානවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන සභාපතිගේ නීතිඥවරියට එයා ඇත්ත නොකිව්වොත් මේ නඩුව එයා පරාද වෙයි කියලා සභාපතිගේ සහායකයාට බැනලා හරි විස්තරය අහගන්නවා. එතකොට තමයි මේ මිනිස්සයා කියන්නේ ඒ මිනිමරුව අපේ මහත්තයා තමයි කලේ කියලා. ඒ ලියුම තිබෙත් අපේ මහත්තයාගේ නම. ඒක නිසා ඒ ලියුම මාධ්‍යට යන්න කලින් අපි පිච්චුවා. ඒ වගේම එදා මහත්තයා බීලා gedara වැඩ කරන කෙනාගේ ෆෝන් එකෙන් තමයි කෙල්ලට කෝල් ගැත්තේ කියලා. ඉතින් මේක අහලා නීතිඥවරිය වැඩකාරයට කතා කරනවත් එක්කම සිද්ධිය කට් කරලා අපිට පෙන්නනවා. බහුදා වේල් මාමයක කඩේක තේ එකක් බොන ගමන් ඉඳෙද්දී වේල් ඉස්සරහා වාහනේ නවත්තන සභාපති වේල්ට කෝල් එකක් කරන් තර්ජනය කරනවා. එයාගේ පෞලයාය මරණ විදිය ගැන කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා තීන්දුව දෙන දවස. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා කොල්ලෝ තුන්දෙනෙක් ඇවිල්ලා එයාලා තමයි නන්දනීව මැරුවේ කියලා කියනවා. එතකොට විනිසුරු ඇයි එහෙම කරේ කියලා අහද්දි කොල්ලෙක් කියනවා මායි නන්දනී එකම කොලෙජ් එකේ ඉගෙන ගත්ත අය. එයයි මාය ආදරය කරා. පස්සේ තමයි මම දැනගත්තේ එයා මාව රවට්ටලා තාවායටත් ආදරය කරනවා කියලා. ඒක නිසා අපි තුන්දෙනා එකතු වෙලා ප්ලෑන් කරලා දැනකට ගෙන්නගෙන යකඩ පයිප් එකෙන් ඔලුවට ගහලා මැරුවා. අපි නන්දනීව මරපු පොල්ලත් අපි අරගෙන ආවා කියලා. ඉතින් මෙයාලම ඉදිරිපත් කරන පොල්ලෙන් ගහලා තමයි සභාපතිව නන්දනී මැරුවේ. ඉතින් ඒක නිසා මේකේ තියෙන ලේ සාම්පලු නන්දිනීගේ ලේ සාම්පලුයි සමානයි කියලා උසාවීදී ඔප්පු වෙනවා. මේව දැකලා විනිසුරු මෙයාලගෙන් අහනවා හරි එහෙම වුණා කියමුකෝ නන්දිනීම උඹලවයි මැරුවේ කියලා මම විශ්වාස කරන්නේ කොහොමද කියලා. එතකොට මේ කොල්ලෙක් යාගේ ෆෝන් දෙකක් පෙන්නලා කියනවා මේකේ මමයි නන්දිනී කරපු මැසේජ් තියෙනවා ස්වාමිනී. ඒ වගේම නන්දිනීව මරද්දී අපි යාගෙන් ගත්ත ෆෝන් එකත් අපි ළඟ තියෙනවා ස්වාමිනී කියලා. ඉතින් මේ ෆෝන් එක තිබුණේ අර ඉන්ස්පෙක්ටර් ළඟ නිසා ඉන්ස්පෙක්ටර් මේ කොල්ලන්ට මේක දීලා තියෙනවා. ඊළඟට සභාපතිව බේරන්න මේ කොල්ලෝ කියනවා අපි හිතුවේ නෑ මේ නඩුව මෙච්චර දුරදිගයයි කියලා. අනිත් එක අපි සභාපතිගේ ගෙස්ට් හවුස් එකේ පාර්ට් ටයිම් වැඩ කරන අය. ඒක නිසායි සභාපතිතුමා ගැන හිතලා අපි බාර වුණේ කියලා. ඉතින් ඊළඟට සභාපතිගේ නීතිඥවරිය අර නන්දනීට සභාපති කෝල් එක ගත්ත නම්බර් එක කියලා මේක ඔයාගේද මේකෙන්ද නන්දනීට කෝල් ගත්තේ කියලා අහලා නන්දනීට කෝල් අරගත්තේ සභාපති නෙවෙයි මේ කොල්ලෝ කියලා උසාවියට ඒත්තු ගන්නවා. ඊළඟට අර සභාපතිගේ සහායකයා උසාවියට කියනවා එදා කොස්තාපල් ලියුම අරන් ආවා. ඒකේ ඇත්ත නම් මේ වැඩ කරන කෙනාගේ නම ඒ ලියුමේ තිබ්බා. ඒක නිසා මම ඒක පිච්චුවා කියලා. ඉතින් අර නීතිඥවරිය මුළු නඩුවේම අවුල් තැන් ලිහලා මිනිමරුව මේ කොල්ලෝ කලේ කියලා සභාපති නෙවෙයි කියලා පෙන්නන ලස්සන්ට සේරම ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම නන්දනී හොඳ නැති ගැන් ළමයි කියලා ඔප්පු කරන්න බොරු සාක්ෂිකාරය ගොඩක් ගෙන්නනවා. මේ සේරම කතා අහලා විනිසුරුතුමා බොරු කේස් එකක් දාලා කාලේ කෑවා කියලා වේල්ටයි වේල්ගේ මාමටයි බැනලා විනාඩි 10කින් තීන්දුව දෙනවා කියලා උසාවිය විසිරුවා හරිනවා. ඊළඟට අපිට පෙන්නනවා නන්දනීගේ තාත්තා ඇවිල්ලා මේ නඩුව අතාරින්න කියලා වේල්ටයි වේල්ගේ මාමටයි අද්දෙක එකතු කරලා වැඳලා යනවා. මොකද සභාපතිගේ නීතිඥවරිය එයාගේ දුව වෙන නන්දනීව ගණිකාවක් මට්ටමට දාපු නිසා. ඊළඟට අපිට පෙන්නනවා නන්දනීගේ තාත්තා විත්තිකුඩුවට නැගලා විනිසුරුට අඬාන්න කියනවා. අර කොල්ලෝ කියන්නේ ඇත්ත. එයාලා එක්ක මගේ දුව යනවා මං ඇස්පනා පිට දැකලා තියෙනවා. දැන්වත් මේකට තීන්දුව දීලා මේක ඉවර කරන්න. දැන්ටත් මගේ දුවගේ නම්බුව කෑලි කරලා පත්‍රවල නිවුස් වල විකිණෙනවා. මට තවත් දුවක් ඉන්නවා. මට ඒ දුවගේ අනාගතේවත් හදාගන්න ඕනේ. ඒ වගේම මගේ දුවගේ නම්බුව නැති වෙන්න දෙන්න බෑ කියලා. ඉතින් මේක නිසා නඩුකාරයා තීන්දුව ලියන්න යද්දි වේල් අත උස්සලා විත්ති කූඩුවට ඇවිල්ලා කියනවා නන්දනී මැරුවේ නෑ. ඒක සියදිවි විනාස ගැනීමක්. මට මේක ගැන නන්දියේගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ප්‍රශ්න කරන්න ඕනේ කියලා. ඉතින් පැමිණිලා
දාපු වෙලෙම මේක සීදීනසා ගැනීමක් කියලා කියද්දි අනික් අය විරුද්ධ වුණත් මිනිසුරු වේල්ට අවස්ථාව දෙනවා. ඉතින් මෙතනදී නන්දිනිගේ අම වේල්ගෙන් අහනවා කොල්ල වගේ කරදර කරා කියලා නන්දිනි ගෙදර ඇවිල්ලා කිව්වම ඔයාලා මොකද කිව්වේ කියලා. එතකොට අම්මා කියනවා නන්ද බොන ඇති වෙයි කියලා පොලිසියට නොකිය වරද නන්දිනිගේ කියලා නන්දිනිට බැන්න කියලා. එතකොට වේල් කියනවා ඒක යාට කොච්චර වේදනාවක් වෙන්නේ නැතිද? එයා ඔයාලා ගාවට ආවේ ඔයාලවත් එයා වෙනුවෙන් ඉඳී කියන බලාපොරොත්තුවෙන් තමයි. ගෞරවේ නැති වෙයි කියලා කටවහන් ඉඳලා දැන් ළමයා නැති වුණාම නම්බුව තියා මොනව කරන්නද ඒ ළමයා? ඉතින් එයාව අම්මා තාත්තා අතෑරිය වගේ අනිත් අයත් අතෑරියා. එයාගේ ගුරුවරු වගේම සමානව ගරු කරන සභාපතිතුමා ගාවට නේද එයා ගියේ කියලා. ඉතින් මෙතනදී වේල් සභාපතිගෙන් අහනවා එතකොට ඔයා මොකද කළේ කියලා. එතකොට සභාපති කියනවා පරිස්සම් වෙලා ඉන්න කියලා නන්දනීට උපදෙස් දුන්න කියලා. එතකොට වේල් කියනවා ඒක උපදෙසක්ද? ඔයා දීපු උපදෙස මොකක්ද කියලා මං කියන්නම් කියලා. ඉතින් මෙතනදී තමයි අපිට නන්දිනි මැරුණ සිද්ධිය පෙන්වන්නේ. නන්දිනි එයාට උණු දේ ගැන කියන්න සභාපතිව හම්බෙන්න ගියාම සභාපති කියනවා මණ්ඩලයේ අය ඔයාව අස් කරන්න තීරණය කළා. මට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට නන්දිනි සභාපතිට කියනවා අපි තාත්තා පොලියට සල්ලි අරන් ණය වෙලා මට උගන්වන්නේ. මාව කොලෙජ් එකෙන් අයින් කළොත් එයා මැරෙයි කියලා. එතකොට සභාපති නන්දිනි ළඟ වාඩි වෙලා නන්දිනිගේ උරහිසෙන් අල්ලලා නන්දිනිව වැරදියට ස්පර්ශ කරන්න ගන්නවා. ඒ වගේම මෙතනදී සභාපති නන්දිනිට කාඩ් එකක් දීලා කියනවා අදරෑ 10ට මෙතනට එන්න. ඔයාව කාටවත් ඩිස්මිස් කරන්න මම දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී මේ දේවල් දන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. ඉතින් මේ කාඩ් එක දීලා රෑ 10ට සභාපතිව හම්බෙන්න කිව්ව දවසේ තමයි අර උඩ තට්ටුවෙන් පැලලා නන්දිනි සියදිව නසා ගන්න යද්දී වේල්ට එයාගේ පෙම්වතියටවයි නන්දිනිව හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී වේල් අයියා හිතන්න ඕන දෙයක් කියන්න කියලා නන්දිනීට කිව්වම නන්දිනී අර සභාපති දීපු කාඩ් එක වේල් අතර දීලා සභාපතියට කරදර කරන්න ආවක ගැන කියලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ නන්දිනි මේ විස්තර කිය කී ඉන්නකොට තමයි සභාපති අර වැඩකාරයාගේ නම්බෙකෙන් නන්දිනීට කතා කරලා අස් කරන්නේ නැත්නම් මෙයා එක්ක ඉන්න එන්න කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේදී වේල් නන්දිනීට කියනවා මට එයා කියන විදිහට යන්න බෑ. මගේ පවුලට බරක් වෙන්න බෑ. ඒක නිසා මම මේක මැජික් වෝල් එකේ ලියලා මැරෙන්න හිතාගෙනයි මෙතනට ආවේ කියලා. ඉතින් එතකොට වේල් නන්දිනීට මැරුණම හැමදේම විසඳෙන්නේ නැහැ කියලා ගෙදර යවනවා. හෙට ගෙදර ආවම කතා කරමු කියලා. ඉතින් මෙතනදී මේ වේල්ගේ කතාව ඉවර වෙනවා. මේ කහපු සභාපතිගේ නීතිඥවරිය උසාවියට කියනවා මෙයාගේ කතාව ඇහුවම මටත් දුකයි. මෙයා පීටී සර් කෙනෙක් නෙවෙයි අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න තිබ්බේ. ඔයාගේ ওই කතාවට අදාළව එකම සාක්ෂියක් හරි ඔයාට තියෙනවද කියලා. ඉතින් මේ වහලා මිනිසුර වේල්ට කියනවා ඔයා කියන කතාව සාධාරණව තමයි තියෙන්නේ. ඒත් ඔයාට සාක්ෂි නැහැ. දැන් ඉතින් මරුණු නන්දිනී පණ පිටින් එවලා සාක්ෂි දුන්නොත් තමයි ඔයාට දිනන්න පුළුවන් වෙන්නේ කියලා. මේ කහපු වේල් මරුණු නන්දිනී ඇවිල්ලා සාක්ෂි දුන්නොත් නඩුව දිනන්න පුළුවන්ද ස්වාමිනි කියලා අහලා නන්දිනී එන්න කියලා කියනවා. එතකොට අපිට පෙන්නවා මාස්ක් එකක් දාගෙන මේ උසාවියම නන්දිනී වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේක දැකලා උසාවිය ඉන්න හැමෝම පුදුම වෙනවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ එදා නන්දිනී මැරෙනවා කියලා කිව්වම වේල් සභාපති වහු කරගන්න හොඳ ප්ලෑන් එකක් ගහලා මృత ශරීරාගාරයේ කෙනා සහ එයාගේ මාමගේ උදව්වෙන් නන්දිනී වගේම මිනිහක් හදලා මේ නඩුව මෙතෙන්ට එනගල් අරන් ආවි කියලා. ඉතින් ඊළඟට මේ සභාපති නන්දිනීට වගේ කරදර කරපු තව ගෑනු ළමයි ටිකකුත් එක්කන් එනවා. ඉතින් ඊළඟට තමයි මේ නඩුවේ තීන්දුව විනිසුරු ලබා දෙන්නේ. ඉතින් මෙතනදී විනිසුරුවරයා ළමයින්ට ලිංගික හිංසා කිරීමේ වරදකරු කරලා දඬුවම් දෙනවා වගේම අධිකරණයේ කාලේ නාස්ති කිරීම නිසා වේල්ට අධිකරණයේ 417 වෙනි වගන්තියට මාස 6ක සිට දඬුවමක් ලබා දෙනවා. ඒ වගේම මේකට උදව් කරපු නීතිඥ මාන්කවෙල් කියන වේල්ගේ මාමට తాවකාලික වැඩ තහනමක් පවරනවා. ඉතින් මේ සීන් එකත් එක්ක මේ ෆිල්ම් එක මෙතනින් ඉවර වෙනවා. අපි මේ වගේම තවත් ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක් වේවා.